අපි මේ ඉන්නේ පන්නි පිටිය බෝගාවත්්‍ය පාරයේ දහවෙනි පටුමගේ ඉතාම ලස්සන පරිසරේක. මේ පරිසරයත් එක්ක බද්ධ වෙච්ච අපූරතම උතුම් මිනිසෙක් එක්ක තමයි අද මම මේ කතා කරන්නට සූදා නම්බන්නේ. එ වෙනින් කවුරුවත් නෙමේ ශ්‍රී ලාංකීය සිනමාක්ෂේත්‍රයේ, අධවිතීය නිර්මාණ රැසක් පිළින කළ ජාතයන්තර සම්මාන රැසක්. අපේ මවුරටට ගෙන දුන් ඒ අපූරතම සෞන්දැරවේදයා එක්කයි අද මගේ මේ කතා බා. ඔහු නමින් ආචාර්ය සෝමරත්න දිසානායකයන්. අයිබෝන් කියලා ඔබතුමාව ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නම් අපි මේ සාමාන්‍යයෙන් ලෙජන්ස්විත් කැලුම් සඳහා හමුවන පරිසරයකඳගෙන නෙමේ මේ හමුවන්නේ අපි මේ ඉන්න පුංචි දූපතක පුංචි බැවක් මැද්ද තියෙන චි දපතක කමුතු මේ වැැව හැදයි දැ ්‍යවහදනකොට කියන් මහහා පරක්න බාව රජුරුවෝ අසබ රජ්ජුරුවෝ මහසෙන් රජුරු කැරනේ මේක හැද සෝමරත් නිසානායක රජතුමා මේක මේ කැලුම්ඒකම මගේ කුඹුරේ කුඹුරු කට්ටි දෙකක්ු මම පුංචි වැැවක් බවට පත් කලාඒ ඒ ඔහරලා ජලාසයක් බාට පත් කරලා වටේට ලෝලු අවල මල් හිටෝලා ඉතින් ගේ සරහ පොටි සුදරයින ඇත්තටම මෙහෙම කෙනෙකුට හිතෙන් ඒ තැනැත්තා හෝ තැනැත්තිය කොයි තරං සභහව සෞන්දරයට ඇලුම් කරන්න කෙනෙක්විය යුතුද. දැන් මේ ඔබේ දහඩිය මහන්සය ඔ මේ උගක් වැඩ කරන්න මවව තමයි දැන් සාමාන්‍යෙන් අපි ශාරීරික ව්‍යායාම සඳහා උදේහවස ශාරීරක සුවත අධ්‍යස්ථන වට ජිම්මෝලටම අන්ඩ පුරුද ලා අටිය මද්‍යාකාලයා. හැබයි මේ කොරණ වෛරසයක් එක්කලා අපිුව බලහත්කාරයෙන් ගෙදරට සිර කලානේ මම හිතන් ඒ එක එත්තර විදී රාශිරවාදයක් මො දි ගෙදරෙදලා වෙන දට වැඩි පොතපත කිවුණනවා. වෙන දට වැඩිය ලියනවා. වෙන දට වැඩි ව්‍යයාම කරනවා මනම් මදන්න අනනිත්තයි කරනවාගක මම කැත්තයි උදල්ලාහි රේකේ අරගෙන මේ මගේ මේ මල් පපාති වලට ලොලු පාත්තිට කුම්පුරට බැසට පස්ස. මට හොඳයවා කොහොමද ඔබතුමාට හිතනේ මේ වගේ වැවක් නිර්මාණය කරන්න. මම සාමාන්‍යෙන් ගම ඉපදිච්චි ම එක්නේ කැලුම් අපි පුංචි කාල ඉඳදලම ඇල දොල වෙල වැව එක් කලා තමා හැදුනේ. ඔය විශවාස කරන්න ගමේ මගේ ගම දමදනිය ගමරි අන්න අපි එතනින් පටන්ගම් පස්යාප වැවට එමු. ඇ ඔබේ ළමාකාලින්දම් අපිටන්ගම් ඔබේ ගම දම දෙනය කෙලකි බ දමදිනිය කියන්නේ. ඉතිහාස පොත පෙරල්ලා බලපුහමනන් පුරාණ රාජධානයක් ධම්බදනි රාජධාන රජධානය අපේ රටේ අගනුවර කාලේ දෙවනි පරාක්‍රමබාහු රජ්ජුරු. අපේ ශ්‍රේෂ්ඨතම කාව්‍ය සංග්‍රහයි නිර්මාණය කළා කළ දෙවිනි පාක්‍රබාහු නැම්ඹම්බර කලිකාල සාහිත්‍යය සරුවජඥ පන්්දිිත දෙවැනි පරාක්‍රබාහු කවසිලිමෙන වචන කරපු. රජුර රජකළ දැබද. ඒඒ රජධානය ඊට පසර රුර කීපන රජ කලා ඒ රජධානයම දඹදිනය නගරයට ඒ මාලිකා කල තාමතියෙනවා. ඒක ආසන පුංචි ගක්ත්තින පොතුපිටිය කෙලා පොතුපිටිය කළ මේ වාදුවත් පොතුපටියත්තිනා නමුත් අපේ පොතුපිටියේ වැඩිය දන්නන්නේ නෑ අප අපේ ගමී ගම් ප්‍රදේශය අය හැර න්නේ ගමී තම මි පපුදි ඒ ගමී තියන්නේෙත් මෙන්න මේ පරිසරය වෙල්ලලිය ඇල ඔය වැව කඳු වැටිය වඩාන්තරය, වක්කඩනියර කුම්පුරම තමයි අපේ ගම පිරිලා තියෙන්න්නේ ඇති ඒ පරිසරයේ හැදුණු මට ඕමනා වනාා මම කොළොඹ හිටියත් මට ඒ පරිසරේ තියෙන් ඕන කියලා ම හිතන්නේ කැලු මගේ ඔය සෞන්දර්යාත්මක කිසියම් දෙයක් අද මම ඉතුරු කරගන ඉන්නවාන ඒ මම මගේ ළමාවායසේදී ගමෙන් ගත්තු දේවල් කියෙන මට හිතෙනවා ඔබේ ලබා කාලය කන කතා කකරොත්තු දධ්‍යාපනය ලැබයි මම ස්කෝල ගිය තුනකට ලිම ස්කෝලගේ අපේ ගමයිීම තිබන පුංචි ප්‍රාථමි පසලක් ඒක තියනෙ පස්ස නිශ්‍රීණී දක් පමණයි ඒ ඒක තමගේ මුල් පන්සේ නිස්ශ්‍රේණී දක්වා මගේ අධ්‍යාපනල මුතුකල කරිෂ්ට විද්‍යාලය කියලා ඒ ශි්ෂත්යෙන් සමත්වෙලා මයන දඹදනිය මහාවිද්‍යාලයටට මහා විද්‍යාලයක් කියෙගේ දත්ලිට ලොකුදයක් ඒනොත් මම ඊට පස්සේ අපේ ප්‍රදේශයේ තියෙන ජාතික පාසල මෛරපාදමධ විද්‍යාලයේ නාම්මල ඒට සමත්්‍යෙනවා ඒදසරට අටත්තිවන ශි්වත්ය විද්‍යාශ්‍යය සඳහා ශිෂසත් ඇති වන අට වනිසේනී අේශචත්තිය කියලා මං ඒකින් සමත්තවෙලා යන අටේස්ශවීනයට මරු පාද විද්‍යාලයටට මයිර පද විද්‍යාලේතම සමාන්්‍ය පල උස් පල කරන්නේ මවුර පාද විද්‍යාලයේ ටිකක් කලාවට නැබරු නේ පද විද්‍යාලි කලා හරු ගොඩාකින්නවා දැන් මගේ ගෙදරමඉන්න අව දාහරයක් මගේ මල්ලිීම හිට උනාල්කාහමුදපදතුමා අදිනල් සෝමතිලික දිසානායගේ. විලියවා ගීතලිය නො සාහිත්‍යය පැත්තටත්තයාගේ නඹුරු අක්තියනො ට සන්දුරු මනුස්සේ ඒවකමටම තව කලාකරු විසාර පිරිසක්හිටියද ගයයිගයකව පිරිසක්කිටිය සංීතත්ජින් පිරිසක්කන්නවා ඒවිදි සානනි විද්වතුන් පිරිසක්කින්නවා දැන් අපේ මැතකොඩ අ අපේති ස හාමුදුරු සමන් වික්‍රමාරච්චි අපේ ගත් කතුවරයා සහ විනිසුරුවරයා ඒවිදි තව විශාල ආචාරියවරු මහාචරියවරු ්‍රතිකාචාය විශහල පිසක් මරපාති විද්‍යලෙන් බෙ වුණනා. අධ්‍යහපනය ලබෙන අතරතුරේදීත් ඔබතුමා කලාව පත්තට නැඹරුුණාද ඕ කැලුම් අංගිතර මගේ ආරම්භය මගේඒ ප්‍රාථමික පාසෙලයඉදලා කියලා. පුංචිමකා ංචිම කාල ඉදල ම පාසල්ලයන්ඩ පිරවුණත් මගේ දෙමවපියෝගයවා ටිකක් ඒවිදිහ අමුතු වැඩ කරපු කෙනෙක් කියලා. දැන්වේ අම්මා අපිට කවයූගන්නපුහම. ගේ කවිවලට වෙන වචන දාලා කියනවා අපේ පවුලයාගේ නම් අපේ අයියලාගේ නංගිලාගේ නම් නැන්දලා මමලාගේ නම් දාලායි කවියේ ඒ ඒ මාත්‍රාගාන හරියන්ඩ ඒ විදිී හදල කියන්න හැකිියාවක් මට තිබිලතින පුංචිකාලේ ඊට පසේ මම මමම කවි හදනවා දැන් කප්ටෙක් ආ අපපුහම ෙදට අපපුටෙක් ඇහු ඇවිදිග ඇහුවා බලන්ඩම පොල්ලක් අරගෙන ගහමුද දුවන්ඩම අසි ඔන්න විදනි සමතියි සමහ ති කියලා ඉතින් මේේ ඔය විදි නික මම ත නිර්ණ කලා කියලා කියනවා ඒ පුංචි කාලේ. පෙර පාසල්ලොටත් අප අපේ වයිසද පෙර පාසල්ල බොන්නෑ අපි කෙළි දානය හෝඩියට. ඉතින් පුංචිකාල ස් පාසල් වයිසට පෙරත් ම නිර්මාණ කලාලු ම කවීකිව්වලු ඒවි කවි හැදවලු. ඉතින් මට මතකයි මගේ ප්‍රාථමයක පන්තිවොලදිත්. මම ඒ කවිියෝරටය මහරි ආසයි. මගේ වාසනාවකට වගේ මගේ අම්මතාත්තත් කවිවලට ආසයි. අපිට ඔ ජන කවිී ජන කතන්දර. නෙලුම්කවි කරත්ත කවි සීපද මෙව්වා අම්මයි තාත්තයි තමයි කියලා දෙන්නේ ඉතින් ඒ වගේ මට ඒ පදහතරේ කවියට මට හැරි ආසාවත්්‍ය ව හොඳ හොඳ රිත්මයක්ති වනා නිකං එලි සමයක්ති වුණ ඇති හෙම ඒග අමුතු සුන්දර නිර්මාණ තිඒ කවි හය ඔය ම පාඩන් කලා ඔය කරත්තකවි නිලුම් කවි පැල් කවිම මට පාඩක් සාමනින් මගේවාසේ ළමයකුට පාඩක් නැති ප්‍රමාාණයේ ජනගී ප්‍රමාණයක් ම දැරගෙන හිටියා ඉති ම පාසලේදීත් මම ඕොත් න්න මගේ දස්කම්ෙන්නට පන්ති දහෙම කවියක් කියදගේම ම නැගටලා කියන ජනකවිිය කකිෙම පැකලිබත්ඇ මම හ ඉපත්තව ශක්තියමට තිබුණ ම නැෙටල කියෙන හරි ආසයි අවථාවනකොට ොකො මදන්නවා මට කියන්න පුළුවන්මට කටයල්ලා කවි කියඩත් පුළුවන්. ඒගේ මම කවි දන්නවා. ඉති මොට ඕනුන පන්තිය පෙන්නට ටීචරට යනෙක් ලමන්ඩයි මට මේව පුළුවන් කියලා. ඉති අපේ අර ස්කෝරතිනන සමතිය සුමානකර වතාවක් සිකරාදසල් ඒදාසල සමිතය කලා ගත්තියෙන. සමතියේදී ලමයින්ගේ විධ දක්ෂකම්පෙන්න තැනදි මම බලහත්කාරෙන් ඉදිරිපත් වෙලා කවී කියනවා කතන්දර කියනවා පැල් කවි කියනවා විදිහ දේවල්තිව වන පස්සේ ගුරුරුන්ට උමනාව වන මාවටිකක් කොටෝල් කරන්නඩ ොක අමින්න් අනික්ලමින් අවස්ථාවක් දෙන්න මමම එන හින්දායි එවිදි මට ඉරිපත්වීමේ ශක්ති තිබුණ ඒ නිසාම මගේ ඉදිරිපත්වීමේ ශක්ති සහ නිර්මාණ ශක්ති නිසාම මගේ ප්‍රාතිමික පන්තිවදම ගුරුවරු ඒ අදදුරගන්න තිබුණ ඔවන් ම රිමත් කළ මට කවි ලියන්ට කිව්වා. මගේ කවි ඔොල අඩු පාඩු හදල දුන්න. ඒගේතම පාසලේ වි්ධප්‍ර සංගතියනනේ දැම පොඩි පොඩි කොන්සර්තිනයේ ප්‍රාථමි පන්තිවටදගේ කොන්සට්ටොලදී මම ගන්නවා. ම අරගෙන මටමක්කට ලොකු වගගේමත් දෙෙනවා. ලොකු චරිතයක් එක්කෝ රාජ කුමාරයෙක් නැතිනම් බ්‍රහ්මණයෙක්ඒ වගේ නිකං අමාරු චරිත මට දෙෙන. හොට ඒ දවස්තල මගේ හැටියට කලා. නටන්දක් ලුව මට රිදම න්ද තා ලට ටන් වුලෝ. දිී ඔය ඔය නිකං ර පොඩි ර මල්ටි ලන් ගතිය පුංචි කාලතිබුණ. නැටුම් ඉගනගත්ත නැටුම් ඉගනගත්ත කියෙන ම නැටුම් බලන්ඩ හරි සයි අප පන්සලත් එෙකම සම්බන්ධයි. පන්සලේ පෙරහැර කාලෙහෙම ඒ ගහන්දහම හොදට බලාගන්න ටයක මහා ලොකු විශ්ම කරන වැඩක්කේ හේවිසි කටාර කෝට දෙකින් කොහොමද ගහලා හිතරන් සදධයක් ගන්න අ ර ගලා ගන්නක දිිච්‍රරේගෙන් ගහන්න කෝොමද. ඉතින් ඒවවාහම ම බලාගෙන හිටිය මත් ගහන්ඩ උත්හ කලායි රිත්මයට නටන නැට්ව ටන පන්සල්ලෝල පෙරහරයහෙම ඇ මහට ආසයි. ඉති ඒවදිහා බලාගම ඉන්නා. ඒවාගේම තමක්දැන් අපි පන්තිවලට ගිහාම. හ පන්තිවෝල ලමයි ටන නැටුම් ගුරුතුමිය උගන්න නවාහෙන් බලාන්න අපට ඉති බලාගෙනල රිත්මේ තිබුණා තැන් ගෙදරවුනත් මොකක් කරරි සසිදුවත් දාලා අප පිඩියක් ගහපම තින් මටපුළුවන් ඒ රිත්මේ නටන්ද ඒමක පුංචි කාලදන තිබුණා ඕම රිමේට නටපුූ ඒ පුංචි දරුවා කියපත්වෙනවා තරුණෙක් බවට පත්වෙනවා ඕ එතනින් පස්සේ ඔබේ විශ්ව විද්‍යාල අධ්‍යාපන දාලත් කළඹබිෂ විදාල කළොඹිෂවිදාලට අුබද ම වෛදි විද්‍යාවට සම්බන්ධ උපාදයක් හැදේ වෛද්‍ය විකිරණ විද්‍යාවකින එක මහරු හලට සම්බන්ධයි ඩල් කොල්ජට ඒකේ හධාරන කාේ පිලිවේ ලඩන් ඩිග්‍ර එක ලංකාවේ නම ඒ ඩිග්‍රය කලිේ කළම්බ කැම්පස්සගේ ඉගෙන ගත්තට විභගය පවත්න්නේ ලඩ නිනිසිට එක එක තමයි මගේ පලවෙනි උපාදී ඒක සමත්වෙලා කොළොම මහරෝහලයේ වැඩ කරන අවුරුදු පහක් වෛද්‍ය විකිරෙන විද්‍යාඥය කැටියට ඒම කකිව ටහ දෙෙක් දන්නක්ේන්ට සුන්්ස් කෑනන්ගේ බහ දන්නවා ඒක මි කවුරු දන්න විදි එක්ේ මහත්‍යැකි ම දන්න එක්ේ ගන්න දැන් අල්ට සුන්ස් කෑනනි කියන එක ැඟ දැන්නම් කරන්නේ විසිස්ඥ පමණයි නමුත් ඒ අපේ විද්‍ය අප උපාදරට සන්ස් කෑනත් සන්ස් කෑනක්ේ ඔක්කම කරන අපි ඉට පස මම හර එක තව තරයක් වාට හුල ගයිල්ලංකාව අතරනලගේ අනි වාාරන් ගේ ඊලළඟගේ ප්‍රශ්නය ඔබ දේශ ගත වෙනවා විදේශගත වන්නේ ඔස්ට්‍රේලියාවට ස්ට්‍රලියාවට කැලුම් ඒක මම ඇතරම සැලසුම් කරපුු දෙයක් නෙවෙයි. මම දැන් ඔට මම කිවන්නේ ම දැන්ව කලාවට සම්බන්ධයි මේ ප්‍රාසාන්ග කලාවට වේදිකා නාට්‍යියඔලට සම්බන්ධයි කියලා එතකොට දැ පාසලේ වේද කානාටියය තමයි ට උනහැදුන. කානාටයව නමාවක් කියෙන හිතින නමාවගේ මහ හීනයක්ේ දස්ල චිත්‍රපටියක් දිහ බලාගෙන අප මේක නික සුරංගනා ලෝකයක් වගේ මේවා හදන්නේ කොහොමද මෙ කවුද හදන්නේවා රඟපාන්නේ කොහොමද මේ වගේ නටන්නේ සින්දු කියන්නේ කොමද ඒවා නික කවද්දාවත්තාට සමීප වඩ බැරි මහ සුරංගනා ලෝක දිවියලෝක කියලම පිතතානකයද සිනමාවක් ගැන පුංචිකාලේ හීයක්වත් තිබුන්නේේ දිහ බල මවිත වුණනා මිස. ේදකා ල පොි සන්ද ම ේදකාව පසල් සමේශ වේදිකාවේ ප සැරි ෙරුවා ේදිකාව පර්ශකල ොරු ත රු තන ේදිකාව ේදකාව ොහර ාසයි පරික් බලාගනිනන්න ෝඩියන්සක බලාගනින ගොල දේ ජීව රංගනය න ප චාර ැබන චා ලැබනයි හතේශනක ප්‍රතිචා ලැබෙනන විසල් ගහනවා ඉද හිට හ සද න හ යන. හැව ඒකට අපි කැමති. ඒනිසාම ඔය කොළම්ඹ. විශ්වවිද්‍යාල ඉගෙන ගන්න කාල මහරුහලේ අධ්‍යනය ලබන කාලෙීම මම රංගනයේ මට ූමනාවුණ විශානු බද්ධ අධ්‍යාපනයක් කරගන්න. මොකද මගේ සාමාන්‍යය පෙළෙෙන් එහාට කැලුම් සාහිත්‍යය සෞන්දරය විෂයක් නෑ. මම කළේ විද්‍ය විශය මට බදධ විද්‍යාව රසා විද්‍යාව ජීව විද්‍යාවට මේමවතව මගේ විශ්‍යයන් උසස් පෙළට එතින හට විශ් විද්‍යාලේත් මගේ තිී ඔකු ද්‍යාවට සම්බන්ධ වද විද්‍යාවට සම්බන්ධ විශයන්. එක මේ සෞන්දරය විෂයන් කියනේවා මර සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තු සොච්චමයි. ඊට පස්ස මම කියවලා. පොතපත කියවල නාටටිය බල චිත්‍රපටි බලල කවි කියවල දැනගත්තු දැනු තමයි මගේ තිම සොන්දර්යාාත්මක දැනුම. නමුත් මට වමුණාවන මේ විෂාු බද්ුවක් පොඩ්ඩකර ඉග ගන්නඩපුලන් හොඳයින කියලා කොළඹ භාරෝහලේ අධ්‍යාපන කටයුතු කරන කාලේ තිබුණා දම්මජාගොඩ සරීන්ගේ ධමජාගඩ සහ මහාචරි සරච්චන්ත්‍ර දෙන්න. යි වෙන්ට ංගක්ශෂි ප්‍රශාලිකාාවේ පැත්තුව නාටි පාට බාලාව. මම ඕක හොයාගෙන ගිය හොයාගෙනගහිල්ල මව පරක්ෂා කර පම කිව්වා මේ මේලමේම මේ කලා ශය කරලා නෑන ඔන්න රචන්තරතුමට කියපුදේ සාහිත්‍ය විශේය කල නෑනේ සිංහල භාාවත් කරලා නෑන සාමාන්්‍ය පෙළෙෙනහට. පුළුව වන්ද මේ නාටි කල අවහදාරන්න කියලා මකස්න් කැමතියි ඉට පස මගේ ප්‍ර්න ගොඩක් ඇහවා. ඒ අවස්ල්ලතිපුුණු නාටි මන මේ සිහ ාාවූ. නරි බෑන උනුවටේ කතාව ගැන මගින් ප්‍රශ්නෑව මම බල්ලද වන්නනා හොද වෙලා හොඳු වෙලාට ගෙනම ඇතම නාට්‍යකට කැමතිේ බලද වුණන. ඒ පසේ එතුමයි දමජගොඩ සරු දැකත්තමට නාටි පිමඳ පොඩි උනන්දුවත්තිනා කියලා හා බලමුකු කියරතමයි නාටි ප පටමලාවට අප ප කරගත්ේ ඒමනත්න ඒ නාටි පාට මලාාවව සාමාන්්‍යගේ පසුුවක් නැතියාට දෙන්නේ. ඒමකි මූලික සුදුසකම් සපුරාතිියයුතු වනවායට සුකම් ලබන්න ලබන්න ඉතින් ම වාසනාවකටයගගේ ැබ ඊට පස්සේ මා විසින්ම ඒමම සනාත කලාම මේකට සුදුශ්‍රීකල මොකදේ පන්තිී හිටපු අපේ අනිකුත් සමකාලීනයෝ සමකාීන හැ ඒගුල දැ දැවන්ති ඇත්තම දරවින්ද රන්ධනය මහතා අපිට වැඩිය ජෙස්ට් ශිෂ්්‍යයෙක් එතකොට සුමින්ද සිරිසේන එච්චේ පෙරේර ලින්ටන්සේමගේ ගාමිනි හෙට්්‍යාරච්ච දීපානි සිල්ලුව අපිටඩි ජේස්්ට්‍ර ශිෂ්‍යයක් මෙන්න මේවාගේ දැවන්තන් පිරිස්සක් බොහු දවන්තෙන් පිරිස ගුල්ලුමේ අපේ කලා ලෝකයේ බොහෝ දේවල් කළ ඇතිලක් ගුණවර්ධන තම ජවටතන අපි බාරහිටි තිං මේ පිරිස අතරේ මමත් කැපි පෙන්න්න ශෂ්‍යෙක් බවට පත් වනා ඒ රංගන අභ්‍යාශවලදී රංගන නිර්මාණවලදී අපේ ගුරරුන්ගේ හිත ගණඩ මට පුළුවන්කම තිබුණ ඒනිසාම මම අත්හදා බැලීමක් පර්යේෂණ හැටට කෙටිනාටි කිබේ ගුත් කළ. ඒ අතර තුරේ මම දීර්ගනාටියයක් කළා. එක්දශනාවසය හැත්තැ හයි මේ කියන්න දනසේ හැත්තකයේ රාජ්‍යනනාට්‍යය උළෙලට තේරුණ මගේ නාටේ ඩික්කාරයෝ වැඩිකාය ඩිකාරරියෝ. ඒක මේ රජයේ තහනමට ලක් වුණා. මම කතාන්දවල ක ඒේවා පති අටතේ මොමටිකක්කේ ආන්දුලානත්මක වස්තුූන් ස්පර්සකරන්න කැමති කෙනෙක් මගේ පොඩ්ඩක්තියෙනවාඒ පොඩි විපලවිය පසුබිම කුත්තියනවා. මේක හැත්තක කැරල්ල සම්බන්ධව තමයි ඇතක කරටම යන්තන් සබධඉන්නගිය උදල්ලාට මංගේ එතන කෙලිම් සම්බඳධරන මගේකින් ගෙදර තිබිච්චි රදතාව නිසාම බේරුණවා නමුත් මට ඒ ළමයි ගැන අනුකම්පාවත්ති වුණ. මවනත්ේ ලමයිගේ ජීවිත විනාසයක් මහා විශාල වනයක් සිද්ද ව රටේ ඒගන ට අනුකපවති නව ොහුණ කට වෙනුවෙන් ඉදිරිපතිච පිරිසක් ඔවු ාතනය විච හැ ඔුන් ඔුන් ලා පෙල්ලා දාප හට ඔුන් ර්නයකරපු හැටි ගැන මටවිේජන තිබුණා ඒක තමයි වැඩිකාරයෝනාටිය පස්සගීම එනිසා ඒක වේදිකා ගත කලාට පස්සේ එවකට තිබුණු රජය ඒකට කැමැති වුණේ එන්නෑ මේ විිෂක් බැන් කතා කරන්න මේ පජයට යුරුද්ද හමුදාවුදවතා කරන්නන්නේ මේ නාටි නිසා ඒක රජයෙන් තහන කරන හමුර වුලේ අවසානයේ නාට්‍ය හයට තේරීලා අවසාන නාට්‍යවුලට මට පෙන්න්න දෙන්නේෙන නාටි තන් කරනවා. එනිසාම විඩිකාරය නාට්‍ය රජ්‍ය තහනමට ලක්වෙන හැබයි ඊට පස්සේ නාට්‍යියවුලටමට සම්න්දන්න ැරිවුණ මගගේ ගිලීගයා මගෙත්තෙක් මගේ හිටපු අනනික් සමකාලීන මගේ සහෝදර නාටිකරුව පරක්්‍රම නිරියල්ල සෙක්කව ක කිය නාශේක ෙක්කු අපි න්න නාටි දෙකට ඇැදේ මිකන්ායත එකකයි එක නරල්ලියෝ දෙකවන පාන්න ල. එක් නාටවල දිරිපත්න ය සම්මාන් හතත්ද ොය දනවා තම ජාවට සයකිවා ස්වඩිකාරයෝ දැමනගේම සමාන් ඔක්ොම යින ටි ගේ ඇන්න කියලා ගේයි පස්සේ පිටි කරිනාටි මම වෙන විදිහකට අර්ථකථනය කලා මේ හැත්තයක කැරැල්ල මම අරගෙන ගිය පෘතුගීසි කරල්ලකට පෘතුගීසි හමුදාවට එරෙහිව සටන්කරපු දේශප්ට්‍රමී සිංහල තරුණයගේ රු පිරිිසගේ කරැල්ලා එකට කාරි. වැනේ හැටියට ඇැනේ ගැහවා නාටිකාරයුනෝ කරන්න බෑ ඉදින් ඒ ටඩන ති ලැබන ඊට පස්ේ ඒ විඩිකාරව නාටි ලංකාවේ ජන ප්‍රීම නාට්‍යයක් වුණ කැලු ලත් නම් ුල්ලයි දස්සල මං තන්න නාටි වලනද ති ලවති ද දන්න හැබ ඊට පහස්සේ ඊට පස්සේ මම ඔන්න ඔත්තෙන්ට ම මන්න්නෙන්න්නේ රටෙන් පිට වුණේ කියනෙකට මේ විඩිකාරයෝ නාටි කරන කොට නාට්‍යයක්කරට ම විශල්ල මුදලක්ය නන කැලුම් අපි මේ සල්ලි බාගේ තියෙන ලොකු වස්තු සම්පත්තියන ිනිසුත් නෙමේණේ අර කරන රැකියාවෙන් ඒදස ලන්තිවම ශිෂයක් ඉගෙන ගන්න කෙනෙ තකොට ඒවාගේෙන් ලැබිෙන දෙමපියන් දෙන සල්ලිටින අපි සමබර කරලා මෙ කරගෙන යන්නේ නමුත් මේ නාටි කරඩ මම තාත්තා දැනගෙන හිටියා මගේ මෙහෙම උනාවක්තියනවා නාටිකරන්න ඕන තැමයට සල්ලින නඇති වගේ දැනගෙන කිවවා නාටි කරන්්ඩ නාටි කරන්න්න ම සල්ිහෝල දෙන්න කිය. ද හ දග ත් තර ප තිෙ නාටිකල ත්ක හරි සල්ල නාකටරග හරි පොලිටර හරි මයි මට සල්ලි න ංන්ක ත්ම ප ොල හැබැයි නාට්‍ය තහන කර නිසාත් නාට්‍ය මට වන තරමට පෙන් ගන්න බැරවගේ නිසාත් මට ඒවදන්කරු සල්ලි හබල්රගන්න බැරුුණ. ඒනිසා මට පොඩි හිත්ේ කනස් සල් ඇක්ති වන මේ තාත්ත මංගුවෙන් මෙච්චර විවා විශ්වාසයක සහ මකරෙහි ආදරයකින් කරපු මේ දේ ප්‍රති්‍යයක් අතර ට කිවන්න අයාගේ මාරගන්න මුත්ම දැන නටිය මොම සල්ි හොල දෙද ලන කියලා එතකොට මම මගේ විභාගය සමත්වෙලා මම මරෝහලේ රැකියාව කරනවා මේ වෛ්‍ය විකරන විද්‍යාශඥය කැටියට මට එතකොට පඩියක් ලැබුණ. එතකොට ඒ පඩිය මදි අරණයගන්න හැබැයි අපේ විභාගේ පාස්ස වෙන වැඩිදිනෙක් රටහැරයනවා. මොක දේක ජාත්‍යන්තරය පිළිගක්තු උපාදයක්. ඕනම රටකර ලපුගමට රස්වාහින මොකදේ ඒ රැකියාවට ඕන තරන් අවස්ථාතින පිටල. ති ම රටි පටව නෑකි හිත මගේ අනිකයාලු ගදන පටවට ම රටිට වන්න ට ඉඳලම මේ තියෙන වටපිටාව තමයි මගේ රටාව කියලා එම ජීවත්තෙන්න්නේ තෑන්ට මට අන්තිමට සිද්ධ වනා සල්ලී නැති නිසා සල්ලිකීගක් කරරිහවායාගේෙනවා කියලා රටෙන් පිටෙන්න්න මම එල්ම් පත්තරයක් දැම්මා ඔස්ට්‍රලියයාාවේ රෝහලකට දාපු සැනින් මට පත්වීමාව ඒෙ ට්‍ර හ ල්ල ට හල ැි කියල ො දස කියල කිසි ප්‍රශ්නයක්න පැක්ලීමක්ට ම කෙලි මෝස්ලගේ ප්‍රග මරග . න්න ඔහෝම සෝමරත්න දිසානායක මැතිතුමාන් සම්ප්‍රාප්ත වෙනවා ඕස්ට්‍රේලියාවේ සිද්නි නුවරට සිද්නිි නුවර සෑහන කාලයක් රැකියාව කරගෙන යනවා ඔය අත රෙදී හිතෙනවා. ආ පහු ලංකාවට එන් ආර්ථික ප්‍රශ්න නිසා මයි ප්‍රධාන වසයමගේ හැබැයි මගේ හිත ලංකාවේ. අරර් සිත නැති බඹ ලෝක ඉන්නවාගේ තමයි මේ ඒට කය පමණයි ඒ තිබන හිත ලංකාවේ ඔක්කොම තිබුණන මේ ඇත්තටම පකයිටයත් ලංකාවේ දසල මම මුල්ලින් තනීමගේ. හැබැයි මට ගියාට කැලුන් මම ලංකාවත් සමගේ සම්බන්ධය කැඩුවයි නෑ මම ලංකාවේ සිදුවෙන දේවල් ලංකාවේ තියන. නාට්‍යය චිත්‍රපටි සාහිත්‍යය පිළිබඳ නිරන්තර සබන්ධතාවයක හිටිය රේඋත්මට ලංකාවගෙනව උදව කළ. ඒ වගේ ලංකාවවිත දේශපානක වෙනස්වීම් කැනත් මට අවධානයක් තිබුණ යගැත් වඟවුණනාවෙන් හිටිය. එනිසා මට උමනාව තිබුණ හැකි සැන මට අවශ්‍යී මුදල් ප්‍රමාණය අම්බූරුණට පස්සෙ ලංකාවටඒවා කියලා. හැබැයි ඒ දින 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 කල්ගිය අමක වගකීම් වැඩ වෙනවා වෙන වෙන අවශ්‍යතාවෙන් වැඩියෙනවා හැකි වල්දරල් ගන්ඩ වෙනවා ඒනිසා ඒ වගගේී මෝල්ට හිරවුණනාට පස්සේ ඒ කාල සිීමමට ිගට ිෙට ිගෙටි දෙදික්ුණා හැබැයි නිමාඩුවක් ලැබුණු සැනින් ආපහෝ ලංකාවට ඇවිල්ලා මොකක් හරි නිර්මාණයක් කරනු අන්නේ පුරද්ධමට තිබුණා ඔබතුමා ලංකාවට එනවා. ඇවිල්ලා ප්‍රසිද්ධ වේදිකානාටයක් පටන් ගන්නවා ලංකාව වැඩි දෙනෙගේ අවධානය දිනාගත් වය තමයි මී පුරබැස්සිුම් ඒක අන්න ඒ විදිහේ. ඔස්ටිලයාාවේ පදිංචිව රැකියාව කරන අතරේදී ලංකාවට ඇවිත් කරපු නිර්මාරෝණින් එකක් තමයි බීපර ඇසය. ඒක ලිය ඇති හ ඉඳගෙන ඒ ඇවිල්ල මෙහේ මගේ සගේෝය ගමි හටියයා රච්චිලා ග්‍රන් විල්ල ච්චේ පෙරලලා ටියයක තුලතමයි ලින්ටන්සේමගේ මේ පිරිසේ තුල මයි ටි හ දීපනනි මගේ සහුදර ශිල්පින් රේනුකා මෙසිියරු දෙනාම. හැබැයි ඒ ඒක කරදදි ම පදිච ස් ස් ර . ඒ විරලා නාටිම මේයාලට බරදිල ම යනවා. ඊට පස්සේ ටිකකාය ගල්ල මොකක් කරල සලි හොය ගන්න එකුතු නාට පස්සේ හෝ ලංකාවට ඉල්ලඒ එක වීදගරලා මොකක් කරියදලා අයන ඔය විදිට වරින්වර මම ටෙලිනාටි කීපය ගුත් කළලා එතකොට අසගනෙන්ට ලංකාවට් රූපානිය ඇවිල්ලා එතකොට මේ ටෙලිනාටි කලාව කියන අුතගෙන මන මාලයක් න ලංකාවටනිසා මම ඒකත් ආස වෙනත් ම ටෙිනාටි කලා ටෙිනාටි ම කලා පහක්ක පුංචි පටව ැක අවසඳ ඉටිපහන් එක ඉටි පහන් දෙක. ඔබතුමා ටෙලිනාට්‍යේ ගැන කතා කර. ඇත්තටම ලංකාවේ ටෙලිනාටේ ඉතිහාසේ දිහා අපහෝ හැරිලා බලනකොට. ඔබේ නිර්මාණ කීපයක්ම අපි කොහමටවත් මත කරන්නට බැහවිශේසින් ම යාාම්පක නිර්මාණය ඒ වගේම ඉන් පස්සේ බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්ත නිර්මාණ දෙකක් තමයි ඉටි පහන් සහ ඉටි පහන් දෙක. ඉටිහන් පෙරවදනක්ල න හිතන ඇ. ැලප ඉටිපහන් නවකතාව මම කියවට පස්සේ. ඇතර ඉතාම සුන්දර ඉතාම සාර්ථක නවකතාවක් සුමිතර තින් ියවු පොත් කොවත්හොන්දයි මේක විශෂයි ඒක මොකද මේ අප රටේ එක්තරා කාල පරිච්චියදයක්තම ඒක විග්‍රහ කර එක සත්‍යකතාවක් ඇසුරන්ඩෙවුනේ. හැබැයි එයාගේ පොතේ පටන්ගන්නේ දුලිනා කියන කාන්තාව පාතෙක් නැති ළමේක් ගමටඇවිල්ල පදිංචුවන. එයා ඇතරම සුදු ජාතිකයකුට දාව උපන් දරුවෙක්. එනිසා එය බොහොම අවමානයට ලක්වෙනවා මේ අවජාතක දරුවෙක් සමට සැමියෙක් නැතුව තනි කාන්තාවට ලබ දරුවෙක් ඒවාගේ ඇයට තමා ජීතියන පිළිගැනීමක් නෑ. ඒ අභියෝගය තම ඒ පොතේතියන්නේ ඒ අභියෝගතුලින් ඒ දැරිය කොහොමද හැදිල වැඩිල මේ සමාජ පරිවර්තනයකට දේශපාලන විිප්ලවකට සම්බදලා ොහො දයාගේ ජීත විනිස් වන්න නෙන ම යාගේ නව කතාව. හැ මේ නකතාව කියනට කැලු මට හිතුුණ මේ කාන්තාව වැඩ කරලා තියෙන්නේ සුදු මහත්තයෙක් ලඟනම්. එතකොටඒ සුදු මහත්්‍යයාට දාව මෙයාට දරුවෙක් ලැබුණනම් එතන තියනාව කතන්දරයක් කියලා සැඟ විච්ච කතාව එතන එතන මෙයා නොකවූ කතාවක් තියනවා. මම ඒ කතාව අල්ලාගත්තා. එතනින් එයාට මමගේය එයා එයා පටන්ගන්න තැනින් පස්සට ගෙහිල්ලා ඒ දුලීනා සහයේ සුදු මහත්ත්‍ය ආතර ඇතිවෙන ප්‍රේම සම්බන්ධය ම. ඒ ඒක ඒක මම උපල්පය කළලා ඇත්තර මගේ නිර්මාණයක් එක සුමිතර එම හිතල ෑ ඇහිතලත් නෑ පැත් යිතල තින්නේ හ මේම කාතාවක් සුදුමත්ය වෙන් ල මේ කදාන ගමට එනවා. පිට පසේ යා ජීවත්තන අරගලය සහ යගේ ජීතකත එහල යන්නේ අර කතාව වෙනම කතාවක් මම දැක්වා ඉතිං මම ඒ කතන්දරය හැදුව ඇත්තම ඒ කතාව මමත්තාව හල්ල බලනවටඒ හරි ලස්සනයි ඒ යන්නේ නිකාම නිකං මේ කාතාවක් සහ පිරිමේ අතරේ පිම සම්බන්ධයක් ඇතිවේ නෑන. එත මොකක් හර පසුබිමත් යෙන් ඕන එතකොට එතකොට කොහොමනත් සුදු මහත්තය කුුණත් මනුස්සයෙක්න එයාග මනුසකම ගත්තහම සුද්දද සිංහලයද දෙමලද පෘතුගගේී සිද්ද ලන්දේසිද චීනද කියර නෑ මනුස්යෝ කිවපහ මේ මනුස්ස සංහතටම පොදුවේ මනුස්ස හැඟීම් කියනව සමානයි අපි සියලුදිාගේම මනුස් ය හැටියට සවබාදහමයෙන් ලබන දෙවල් ලිිය එකයි. මෙට මේක පාද කරන මම් බැල සුදු මහත්තයාගත් මේ දුලිනාට දරුවක් වුණට පස්සේ මොකද වුණේ යා ඇතර මේ තරම් අසාධාරණ කරර් පෙමොතක්ද එම නත්නම් යාඒයාගේ කිසිහම් නේහයක් ආදරයක් තිබිලා ඒයාටත් මෙයාට පිළිසරනක් වන්න වැරි මොකක්හර අසාධාරණයක් වුණාද දේශපාලික ප්‍රශ්නයක් වුණාද. එතකොට එයා මේ රජ නෝජතය කටන්නේ රජ නියෝජතය මහරජනය යටටතේ මහරජනගෙන් එයාට කිසියම් බල පෑමක්කාවද නොහරරි වෙලා ොකක්ත් මේ කතාව කිනික දම නිර්මාණය කළින්. ඉති ඇතරම ඒ ඒ කතාව සහරයග ඉටිපහන් දෙක කතාවටට ඉටපහන් එක කතාව හොඳ සුන්දර ප්‍රේම කතාවක් කියලා. ඇත්තට බෝ ඉතාමත්ම සුන්ද ආකාරයෙන් නිර්මාණය වෙච් ටෙලිවුතාන්තයක් තමයි ඉටිපහන් එක විශේෂයෙන්ම ඩේසිසූසන්ගේ චරිතය රඟපෑේ එකකාිකුඩා දැරයක්ක්ව හිට අනර්කලි ආකාර්ශා ඉටිපස්සේ ඉටිපහන් දෙක. දුලිනා වසන්ති චතුරානි සහ දේසිසූසන් වන්නේ නිල්මිනිතෙන්නකෝන්. අත්ති ප්‍රබල රංගනයක් දුලීනා සහ දේසිසූසන් යන්න දෙදෙනගේම අපිට ඒ ටෙලිනාටේ දකින්නට ලැබුණ. ටෙලිනාට ශේස්ත්‍රයේදී ඔහොම නියලෙලයි අතරතුරේද. ඔබතුමා එක පාරට සිනමාවට අතගහන්න නෑ. ඔබ හොඳ අධ්‍යනයක් කරවා. කොයි ආකාරයෙන්ද මම සිනමාවට ප්‍රවිශ්ට වන්නේ කියලා සිනමවා පිළිබඳ හොඳට හදාරවා. බ ආාරපදයක් ලබාගන්නවා සිනවා පිළිබද හදාරන්නට දැම්මන් කරවන්ට කලින් කිවන අමම පාසැල් වසයේදී සිනමාවදිහා බැලුවේ මහා විස්කම් වැඩක් විදිහට කියලා ඒ අපට සමිපෙන්ට බැරි එනිසා ම චිත්‍රපටි බලන්ඩ කැමැත්තෙන් හිටිය. ඇතකොට ඔය සිංහල චිත්‍රපටියල මම දැක්ක වෙන පක්තිව මක දැන්ඇතරම ට දැම් තේරෙන වයසකට පසේ සාමානෙන් උසස් පෙල විශ්වවිද්‍යා ජීවිතය රැකියාව කරන වයස දන අප හොඳ තරණ වයසේදී. අපේ ඒ චිත්‍රපටි බලනකොට ලංකාවේ මමතක් බල්ල ති්ි චිත්‍රපටි තකටම විදේශය චිත්‍රපටි බලනවා. ඒ වගේ මෙමගේ අත මක සහහින වෙන සක්තින අපේ ඔ ොම නිකක් සරලයි බොහොම නිකම් බොල දයිස්වෙ ලක් කලාවට තේරුම් බව්යි බහයි ගස් වට කරරි කරකි සිදු කියනවයි. ඒම ස්භාවේ ම වන්න නැති දේවල් තතින චිත්‍ර පට න්ද චිත්‍රපටියව ආභශ්‍යයක් තිව චිත්‍රපට පට චිත්‍රපටිය තිබන වෙන දක් හැබැයි. මේ අතර තුරදී මට දකිට හම් වේවා ලෙස්ට ේමම් පිරිස් මත්තයගේ ගම්ෙරලිය චිත්‍රපටිය. ැයිම එකත් බැලවි චිත්‍රපටය බලන ින් ල මසක් නැව මේක සම්භාවව කකරති ිකන ද ස හල්ලෙ ොෙ බලන කොල්ල කට ෙ යකි ගල් ටන් ගලට අත පනස් පායිටිගට ෝක බලන ඒගනිහට චිතපටියක් බලන නිකම් පිස්්ුවක් මේකන් කි විදන්නයක් නෑ. හැබැයි ගම්පෙල්ලේ බැලුවට පස්සේ. ඒ අර ිත්‍ර පටියු ලි වෙනද දකින අර සුන්දරර සරල සාමාන්‍යසාම්ප්‍රදායක දෙවල් මුොකවත් නෑ ඒක සින්දු නෑ ඒ නැටුන් නෑ ඒක ෆයිට් නෑ ඒ ජෝකරල නෑ ඒක කාර්රේස් නෑ ඒ මොකත්ම නෑ හැබැයි ඒක වදිනවා ඒක දර දැනෝ ඉතර දයන ඒ ද බලලා විතුර ගම්ිල්ලි නවකතතාාවම කියල තිබුණ ඒ නවකතාව න තිබු නැති ද දෙදක්ම මේේක දෙක්. මත චිත්‍රට කියන හරි පුදම දයන කියලා. ඒට පස්සේ ස් ේම ි මතය මාකර ය චිත්‍රපට ඔක්ොම බැලුවවා මගේ කාල නිධාන බැල නිධනය කියන කෙටි කතාව ජේවිිසන චි ට පටු පහ කෙටි කතාව. ඒකම චිත්‍රපටිය කර දින ඒක මහම පුදුම නිර්මාණයක්. ඊට පස්ස මේවිදී නිර්මාණ ඔොලයි අරනිර්මාණ ලයි වෙනස මොකක්දකන ම නික තනයම විග්‍රහග ලයිවම වේදිකානාටට කවයට සාහිත්‍යීයට ටිකක් සම්බන්ධයි. මේ මෙන්න මේ අවස්ථාවේදී තමා මට හිතෙන්නේ කැලුම් මේක හැදෑරිය යුතු විෂයක් කියලා දොර මට වේදිකානාටි ගැන කිසියම් පසු පිමක්ති වුණනා ටෙලිනාටි ගැන තරමක අදදැක මක් තිබුණ සිනමාවගෙනමට අදක මක්තිබුණා නමුත් ලෙදියාවක් ඇති වුණනාය කාලේ. එනිසා ම එතකට ම ඔස්සෙඩියාවේ රෝහලේ රැකියාව කරන කාලේ මට උමනම් උනාාමක හදාරණ්ඩෝන කියලා. සිද්නි විශ්විද්‍යාලයට ගිහිල්ල මම කතාකරු වෙලාේ අර ප්‍රශ්නම මටින් ඇහවා දම ා ගඩායි මහ චරි ප්‍රශ්න මොක් ද පස් ඩික්ියක ම පවා මේ මඩිකල් ඩි්‍රිය මෙ මිල් ෆිල්ම් මස්ටර් සක් කරන්න බෑනීමකින් කියලා. එතකොට ඇතට එකන කිව හැබයිරදිය මේග චන්ස් කියලා. එතකට මගේ ම පිවා මට තිබුණ දේව ම ම බේදික අටිකරල තිෙනවා ම සසිදුලියලා තියෙනවා මම මේ විදියට සම්මාන දිරලා තියෙනවා. මමටෙලිනාක්ටි කරලා තියෙනවා කිවට පස්සේඒගුණම ඇරු කලලා මව ගත්තා එතුට මගේ මාස්ත්‍රෙස්් ඩිග්‍රියක ම කලේ සිදනි විශ්විද්‍යාලය සිනවා කරය. ඒක තමයි මංහිතන්නේ මට සිනමාවේ ඇතුලාන්තේ වේ තිීන විශාන බද් දැනම මූලිකව ලැබුණ තිරී කිි එයකටමට සිනමා රසිකෙක් හැටියට සාමාන්‍යයෙන් දැකලා හලා බලා ගන්න දැනුට අතර විශාන බද් දැනුව මට ැබුණන එතනැද. එතනදී එතකොට ඒ ඒ අවුරුදු තුනක් පුරාගයා ඒ අතර තුරේ තම මම පිට පදතිියන්නට පටන්ගත්ත චිත්‍රට පිටප තක්ියන්න න සරජ පිටිපද ලිය වෙන්නේ මම ඔස්ට්‍රලියාව ඉන්න කාලය තුළ එතකොට මට මං හිටගේ මල් මදන්න මේ කොහොමොද කරන්නේ මේ කෞද්දමකට සල්ලවියතම් කරන්නේ මේ චිත්‍රපටි කරන රටාාවමොක් ද ලංකාවේ ඔස්ට්‍රේලියාව පිට කරන ිටම එක මදන්න ලංකාව කොහොද කරන්නේ න්නේ නෑ මේ මට අභියෝග ඇත රි ම ංකාව ට කියන්න ටමේ චිත්‍රපටි කරන්න ඕන. මට න්න ඇත චිත්‍රපටියක් කරන්න තිබුණ ස්ටේලියයාාවේ මගේ එම උපාදෙන් පස්සේ මට තිබුණා ඒගොල්ලගේ ආයතනක ගහල චිත්‍රපටයක්ක් අධ්‍යක්ෂණ කරන්න යව ක මු මකකි ප ල චිත්‍රපටම ංකා රන්න න කිය සරෝජ චිත්‍රපට ලංකාව කරන්න මයි සේලු භෝග අරගෙන ලංකාවඩ ඇල්ල සරෝජා චිත්‍රපටි කරන්නේ මූලික. ට තාලම නන්නේ තැන්ද අතරම දසල්ල ේනු ලංකාවහිටි ලංකා වින්ඳලා එයා මටඒ පසුවිම සේරම සකස් කරල දුන්න. අවශ්‍ය ශිල්පීන් තොර ම තවට දන ෑන කැමර ශිල්පීන් කෞවද කලාාද්‍යයක්ක්ෂක කවද ව ද ්‍ර ලට න ත කන්ද සබන්ධ තිබ ෑන ද ේනුව ේරම් පසීමට හද දිල තිබුණන. අද ල අන්තිමට අතේ ඉතුර කරතු සල්ි්ටිකුත් තිබුණ. ැල්ල රලට දරට සල්ලි මද වුණනා ල්ලි මදනකට ගමී ඉඩමක්තිවල ඒ එකත් වික්කා හලත් කරලා තමයි ස්වරෝජා චිත්‍රපටිය හැදෙන්නේ. ඔ සරෝජා චිත්‍රපටිය ශ්‍රීලාංකීය සිනමාමංශකතාව දිහා හැරිල බලනකොට. බොහෝ දෙනෙක්ගේ ආදරය තදින්ම දිනාගත් චිත්‍රපටියක්. බොහම සංවේදී අවස්ථාව රැක්ති විච චිත්‍රපටයක් විශයෙන්ම ජනවාර්ගය කර්බුදය ගැන අපිට නොපෙනෙන පැත්තක් ඒ චිත්‍රපටයෙන්. ඔතුමා අපට පෙන්නෙල දුන්න කළුන් සරෝජා චිත්‍රපටියේ මන්දක් ගාම මණ බේරගමහ ගමී වේර්ගම මහත්තය වවේජනය කියලා තිබුණ මේක හුග දෙනෙකුට අහුච්චි නැතිද සරෝජා චිත්‍රපටිය සන්ධස්ථානයක්. මොකද ඔය සරජා හැදන්නේ ඉක්දහන්සි අනු නමේ තකොට අර යුද්ධයෙන් බැටකාල බැටකාල යුද්ධ කීපේග එකක් කර අසු ගනගලාපු ජවප කරලි හල් කරලි දිගටම තිබුණා සමේදී සිනමාශාලා විනාසවෙලා තිබුණේ අමර් සිනමාශාලා ගිනිි තියල සමහර සිින්මාශාලා පාඩින්ද වහල දාලා. ඒවගේ ඒක වෙනවි විදි ව්‍යාපාර පටන් අරගෙන චිත්‍රපටි නිෂ්පාදකව සිනමාශේත්‍රයෙන් ඉවත් වෙල අධ්‍යක්ෂකරු වෙනෙන රස්සාාවල් කරන්නගින් සිනමාව අතහරලා තිබුණ යග. අතර මට මකයි කල මේ සරෝජා හදන්ඩ කියලම මේ කතාරකොට ඔය මගේ නෑදෑ ස හිතතු ෙක්ල ම පිසු ඔලුහද නැද දවසල මේ චිත්‍රපට ල සල්ල ද කරන්න හමරම සල චිත්‍රපට ේදන්න කවද චිත්‍රපට බලන්නන්නේ යද තිනවා ශලා තියෙන්නේ කියනට ම ට පතක මන්දී ූතේ ම ඔලු හොඳනෑ තමයි ඔලු පොට ලෙඩක් තිනම හැයි මට ඕනේ නෑයක සනීප කර ගඩකි මොහම දනල හිටා. සිනමාවේ ප්‍රශ්නඇත්ති කියලා නමුොත් මගේ අර මි හින සැබෑ කරගන්න ඕන හිද සරෝජ හැද විදි වාතාාවරණයක ඒවාගේ පසුබිමක කැලුම් විශවාස කරන්න ඒ සන්දිිස්ථානයක් කියලා ගාමිනිවේරගමහත්තය කියන්නේ එකයි අර වහලතිබුණු සිනමාශාලා ආය විවෘත කරන්න සිද්ධ වන. ඉදිරි පෙලාසන කව පෙරෙන් මුකු මුු දරමැද ඇතිබුණ ඉදිරි පෙලාසන පිරෙන්ඩ් පටන් ගත්ත නිම ශාලාාවට මිනිසු එ පටන් ගත්ත. සිනමාව කියලා එකක් ආයසර ලංකාව ජනතාවට මතක් වුණ. ඒක්තරවිදකට සිනමාව යල පිබිදීමක්. එක ඇතර ම හිතලරපුද යක් නේ ම චි මස සරෝජ චත්‍ර පට හම ද කරන තග මකල අද පු තදර ඇත්තන්න පුල කාල විදකරු සල්ලසයම වියදන් කරලා අන්තිමට ආපහුම අතේ සතේ නතුව අයි බිඳුවෙන් පටන්ගඩ ලැබේ කියලා ගෙර ුණු ඉඩනොත්ති ුල ත ිච්චි. ඉතින් හැබැයි ඒක අනනි පත්ත වනේ ම ටේකින් ආදාමකුත් ලැබුණ මගේ අයත් ම ගවවා ඒට වැඩියම සතුට වෙන්නේ. ලකාව සිනමාවේ යලි පිබිදීමක් ඇතිව. සිනමමාශාලා අලුතින් ඉදිවන්න පටන් ගත්ත වාහරතිබුණු සිනමාශාලා විවෘත කළලා. පාසල් දරුව පාසල් පිටිින් ඇල්ල චිත්‍ර පටිවලන පටන්ගත. පාසල් දර්සන කියීම උන්ක් යාප්‍රිය වන සර ජයතටින්. අනිවාරයෙන්ම එතනින් ඔබතුමායි පටන්ගත ගමන ඊට පස්සේ විශේෂත්වයක් වුනේ සෝමරත්න දිසානායක කියන මේ නම නිරන්තරයෙන්ම කියවනේ ළමයින් උදෙසාම. ිත්‍රපටි නිර්ණයකන්ට නිර්මාණ කරුවෙක් විදියට විශේෂයෙන්ම පුංචි සුරංගනාව සූරිය අරණ ඒ වගේම සමනල තටු සිරිරජ සිරි බිින්දු මේආද සිරි පැරකුම් මේ සියල්ලම ඔබ නිර්මාණය කළේ ළමයින් වෙනුවෙන් ඊට පස්සේ මෑතකාල්දිී නිර්මාණය කරනටය දන සරිගම මේ ඔක්කොම චිත්‍රපට දිහා ආපෝ හැරිල් ලබාල්නකොට ඔබ තරන් ළමාපරපුරත් එක් ළමයි එක්ක වැඩකරපු. අධ්‍යක්ෂකවරයක් ලංකාව හිටිය නෑ කියල මම කිවත් ලමයින් සමඟ වැඩකිරීමේදී මගේ විශේෂ නැබුලුවක්ත් තරම කැලුම් එක හේතුවත් තිෙන මගේ පශ්චාත උපාද අධ්‍යේනයේදී මගේ ඒ විෂයක් තිබුණා ඩලම චල් සයිකලතආ මට ඕක ඇත්තටම මේ ස්තරික් ඉන්ටටෙන්න්මට් වතනදී මට සිද්ධ වුණ ළම මනස වර්ධනය කරන්නේ කොහොමද මේ ප්‍රාසාංගි කලාවතුලින් කින විශෂය. බඳව ගවේෂන රක්ෂ පරීක්ෂණ කරන්නඩ එතනදී මම අධ්‍යේනය කරපු විෂයක් නිසා මට මේ ළමයින්ගේ මනස කෙරෙහි මට කිසිම වගේීමක්තිනව කලාකාරුව කට කියෙන හැඟම මට තිබුණා ඒ වගේම අදහන දෙයක් තම මගේ ගෙනගත්තු දෙවල්තරනුත් අපි හැම කෙනක් තුරම ලමයකන්නවාන අපි හැමෝගේම ලමා කාලයක් න යි ලමය ඉන්න අපි පිළලාග අපිේ ළමය අපි ළඟ තාම ඉන්නවා. අප අපි අතපයි දික්ල දඩු දික්ල රැවල් වෙල කොඩ වෙල කොඩ ෙලා තිබනට අර පොඩි ළමයත් අපි ළඟ ඉන්නවා හරි ඕනම් පොි මෙ දහ බල අපි ලමෙක් සම්බඳධන පුළුව ඒකනෙ. එනිසා අනිත්තික ඒ ළමයා කියන සතා අ හැදනු වැඩනු මෝරපු කෙනෙකුට වඩා හරි සුන්දරයි. අරිහිංසකයි. අරි නිර්ව්‍යාජයි. වංකකං හොර ක්‍රං බොරුව ක්‍රන් ේලම්කම්. ජාරුව ආඩම්බරගම පුරසාරමය මුකත් ළමයි ලඟ ෑ ලමයි නිකම් මේ සත් කුරල්ලුව වගේ නික අනිෙක් ලමයිදම්ග සෙල්ලන් කරන මේ ජාතිබේද ආගම් බේද කුල බේද මේ ළමයිල්ළඟ මුකුවත් නෑන එනිසා නමහිතුවා අපේ රටේ තියෙන දැවන්ත ප්‍රශ්න අපේයටට ප්‍ර්න ොලින් අඩුවක් න අපේ ට මේ දැවන්ත ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්න හොඳම වේතිකාව තමයි ලමයා. ළමයා තුළින් වැඩිහිටියට ආමන්ත්‍රණය කිරීම තමයි කළොත්තම ඒක වඩා සංවේ දීහ සාර්ථක වෙන්නේ කිය විශවාය මට තිබුණා. සරෝජා චිත්‍රපටගේ ආරම්භ චිත්‍රපටියත්ම ගත්තේකයි ජනමාර්ගික අර්භදය යුද් ගැටුම එ කොටි ප්‍රශ්නය මේ ලංකාවේ දසක ගානක් තිසේ අප දෙයක්න ඇතරම ඒ ඇයි එහම වෙන්න කලම ඒත් මනුස්සිවු මේත් මනස්සය මේ ප ඔක්කෝ නසයු මේ අප යොක්ම ංකිකව මොකදම විරසක කියන ප්‍රශ්නේ මට තිබුණ මේක ආමන්ද්‍රණය කරන්න. මදම ලමයි දෙන්නක් ගන්න කියන සාදක මටාව දෙමල මකු සිංහලම රග ඔවන් අතේ මිත්‍රත්ය ගඩනගන්න පුලුවන් ඔවුන් දෙන්න හොදින්ගන්න පුළුවන් අයි ලොකයිට ැරික ප්‍රශ්වා සරෝජාචත්‍රට මංඟහන්න. එතනින් පටන්ගත්තු මට විතුනයි කතන්දරයේ යහනය කියමේ මයි ළමයි තුළින් වැඩිහිටියට ආමන්ත්‍රනයකරී මහරි සාර්ථතායි කියල ජනගත්ත පස්සේ මගේ දෙවිනයකල වෙන්න ඒතේවාමයි පංච සරංගාව ඒකම වනවිදකටගේෙනවා නමුත්ේ සිංහල ම දේතන තිබුණ. ඊට පස්සේ සරයාරට ගත්තේම පොඩි හාමුදුරුවයි පොඩි දඩකකාරය පුතතා දන්න ගත්ති ගල්න්ගේ සුදර ලෝකයේ තුලින් අපි වැඩිටියන් ආමාන්ත්‍රනය කරනවා. මහිතන එක වඩා ප්‍රායෝගිකයි සහ වඩාම වැඩිහිටියන්ගේ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට සාර්ථක මෙවලමක් තමයි දරුවා. ඒ දරුවා තුලින් කතාකරමයට ප්‍රබල දැනවා සරෝජා චිත්‍ර පටිදිහ බල්ල මේ ොඩිලමයි තරක් නම ෝක දහ බල්ල එක් න්ඩන්නන්නේ නැත්න හැඟිම් බරවවෙන්නේ. ඒ දු දුවක් න න පොඩි කෙල්ල මල කෙල්ල දඩ දෙමල විරෝධී දැඩී අන්තවාදී මිනිස්සු චිත්‍ර පටි ද බල්ල නන අර කෙල්ල පවනේ කිය හිතන ම හරි සතුට තකට. හවු න ප්‍රේක්ෂක කියල සින මශාලාාවට කියෙල්ල ළමයගේ හඳුල දහ බල්ල තමන්ගේ හට කඳලක් වන ම හ සතට. ට ඒ යත් මනුස්සේ ඒගේ නොස්කම ම චිත්‍ර පටි දහ බලලා. ි පට ල ාග න්ඩුව ග මක න්න කට මකි ාව කියල න ල්ලග මනුසකම තියෙනවා මනුත්සකම තියනකට තමයි අපිටඒ සංවීදීතාව දැනන්නේ. ඉනිසා ඒ ලම ලමයා තුලින් වැඩිහිටිය ආමන්ත්‍රණය කිරීමේ කලාව ඒක මම හිතන සාර්රක දෙයක් කියලා එකත මගේ හුගක් නිර්මාණ. ළමයින් ප්‍රධාන භූමිකා ඔලට සීමවෙන්නේ හැබයි මගේ හම නිර්මාණයක් වත් මේේ ඉී ොතුරි ම පිට පයින්න තෝනේ ඒ ගැන කතා කරන්නට ඉස්සෙල්ලා. ඔබතුමා එදායි ගත්ත තියරන්නේෙ කොයි තරන් ර්ථකද කියලා අපිට මැනැවින් පසක් වෙනවා. මොකද ඒ දවස්සල ඔබතුමාගේ නිර්මාණවල හිටපු එපුංචි දරුවන් අද අපි රටේ දක්ෂම රංගණ ශල්පීන් බවට පත් වෙලා ඔවුන් සාර්ථක ඉදිරි ගමනක් කියනවා. ඉතින් ඔබගත් තීරණය හරි . ඒ වගේම ළමයි වෙනුවෙන්ම මේ චිත්‍රපටි නිර්මාණය කරපු සෝමරත්න නිසානායකයන් වැඩි හිටියන් වෙනුවෙන් චිත්‍රපටියක් කරන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නෙත් අපිට තිබුණා තිබා දැනෑ බගොටස්කරුවක් ඇත්තරම කැලුන් මට පස්සේ ප්‍රශ්නයක් වුණා. මාව හඳුන්න්නට පටන්ගතතා ලමා චිත්‍රපටි අධ්‍යක්ෂක සෝම්රත් දෙදසානායග කියලා මංගේ හැඳනීමට ේත කැමති වුණේ නෑ මටදැන් මට මතකා ඉරානයේ රන් ෆිල්ම් ෆෙස්ටල්ලගේ පුංචි ස්ුරංගනාව චිත්‍රපටියයට සම්මානයදෙන්ට වේදිිකාවට මට කතා කරනකොට ඒ නිවේදකයා නලුවෙක් ම හිට නිවේද කටයුතු කළේ එයා මට කතා කළේ යිල් ෙලිස් ප්‍රොම් ශ්‍රී ලංකා කියලා. මොට මම එකට ඒතරන් කැමති නෑ ම පස්සේතරට මයි ර්‍රනණ ලාංට ගිල්ලක් කිව කතාවොිෂ ඉන්ටඩක්ෂන් හ පස කියලායිම්බයිල්යිෙක් අයිඩන්ටිටිය කියලා ඇති මට ඒම එකක් හිතුුණ හිතුන ේ ම තන බිද න්න මට ට පස චිත්‍රපට අධ්‍යක්ෂ න කොට ක් ජිතට ත පට සරෝජගත් ච ුරගනාව සූරයාරණ ලම රඟ පෑව ම රජ සිී බින්ඳු සිරි පැරකුම්. සුනාමි මේ එකක්වත් ළමාජිත්‍රපටි නෙමේ මේ ලංකාවේ වැඩිහිටියෝ කතා කළ යුතු කතා කරන ලංකාවේ සමුළු සමස්ත සමාජයට බලපාන සහලාට යුද්ධයක් සමරලාට දේශපාන ප්‍රශ්ණයක් මේ විදිහ දේවල් ගැන කතා කරන වැඩිහිටියන්ගේ ප්‍රශ්න. ඉතින් ඒවා ළමචිත්‍රපටි නේ මට එෙතුුණ අනිත්්‍යක මේ අපි සෞුන්දර්යේ වාදයෙක් වුුණහම කැලුම් අපිට නොයෙක් නොයෙක් මාදිලියේ හැගේම් සහ සිතුවිලි අපට එනවනේ. නිසා ඒ අපිට කවිියකොට කවියක් ලියනකොට මම ලියන්නේ මේ මුල් ගැන පමණයි කවි කලා එහම කවියෝ නෑනේ. එමත්න ම ලියන්නන්නේ අම්මයි තාත්තයි ගැන පමණ එම කවියෝ නෑනේ කවි ලියනකොට තමන්ද දැනෙන තමන්ඩ හැගෙන දේ. පි ප්‍රකාශ කරන මහල්ලාට ආදරේ සමහර වෙලාවට ලිංගිකත්ය සමහර වෙලාට දේශපාලනය සමහර වෙලාවට ආගම දධර්මයේ ඕනම මාත්‍රකාව ඇතතිේ ඕනම ගලකුට නිර්ණකන්න පුළන් එනිසා මට ඕනකමම තිබුණ මගේ මේ අර අනන්්‍යතාවේ මටහර බලාාකාරයෙන් දීලතියන්න මාව කොටු කරලා තිෙන අන්‍යතාව කඩන්ද ඒ හිදම තමයි මම කල්ිද ලිපු පිටපතක්ව අඩට පැන්ත කියන එක මගේකට සිංහලින්ගේ නවා ජංගිවරගේ කියලා හග දෙනඒකට කැමති නෑ නමුත් මංක කැමතිඒ නරකුත් නෑ ංචකාල ජංගදකයි එකඒ අුලක් නෑ මට ඕක මක කල්මම ලියලා ම ඕක ජක්ෂ එකක් කතා කර කර හිිටයක් කාලයක් මේක කරන්න ඕනි කියලා නමුත් මට හුග දෙ දුන්න මේක දැම්ම කරන්නිපා කියලා මේක හොඳයි නිර්මාණය මේක දැම්ම කරන්න්ඩා කියලා නිර්මාණ දෙකක්ත් තුනත්ම පවුණන තැම වසගනට බැරිතන තමයි ම ගනාාමක මේහර කරන්න වේකමයික් හිතාගෙන කළේ. ඇතම කළත් ඒ සිරක කර න්න චිතපට දෙ එකක් ඉට පස්සේ කලාට පස තම දැන්නම් මගේ යසීමේ සීමාවට ඉල්ලතින්න තව දුරට තිවසන්න නෑ ලකිදීම ජංගි හරා ඉදිරිපත් කරනවා මෙන්න හොරා කියෙලා ලට දාන. ඔබතුමාගේ නිර්මාණ කුසලතාවයන් ගැන කතාකරන කොට දැ අප ගඩක් කලාට කතාරන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂණය තිරනාටකරච්චකයටටක් වශයෙන් විතරයි. හැබැයි ගීතරචකයක් වශයෙන් ඔබතුමමා සතුව තිබෙන දස්කම් අපිට කොහොමටත් තමතක් කරන්නට බෑ විශේෂයෙන්ම සර්ගම චිත්‍රපටේ දේ විශාර්ධ නන්දාමානයන් ගෑනා කරන ගරිකුල පාමුල සිට කියන. ගීතය ඇත්තරම බොහෝදනගේ හදවත් ස්පර්ශ කල ගීතයක් බාට පත් වන. කාවිරච්චනය තම මහිතන්නේ මගේ ආරම්භේ මගේ නැම්ම ලැදියාවත්. ඒ ඒ වකවානය තිබන කවිපුත් සේනු ම කියවල තිබුණා. මම විශේෂයම හට හැත්තව දසකගේ ශිෂ්්‍යෝනය අපි පාසල්ගේ ශිෂ්‍යෝනය එතකොට ඒකාලේ කවිය හැටියට ජනප්‍රීව හිටියේ කොළඹ කවියෝ. පිල්ස්පෙරේ ස් විමල්රත්න කුමාරගම මීමට ප්‍රේම්තිලක කුඩ ලිගම මෙන්න මේ විදිහ අර කොළඹ යුගයේ කවියෝ ම කවිවට හරි ආසයි. ගගදනෙ කියීනය හරි සරලයි බොලන්දයි. කියලා නමුත් එහම නැෑ එම කවිත්තියවා නමුත් එලිවැට හරියටයලා හරවත් ගැඹුරු අර්ථයක් දිරිපත් කරනාන ඒ සුන්දර කවියක් එනිසාම ඒ විදිහේකාවි රටාවට මම සූදානන් වෙලාසා හැකියාවක් තිබුණු නිසාම තමයි ගීතය ගැන කවියක් මේ ඕනෑම ගීතයක ඇතුළි තියන්නේ කවියක් අර විදිහයට මාර මාත්‍රාගාන ීල එලි සමේතිීලා හරි විදිහයට තිබුණු නැතත් ඕනෑම ගීතයක් තුළ කවියක් තියෙනවා ඒ ගීතය තුළේ කවියනත් න ඒ ගීතයක් නෙම ංගීත කණඩයක් ඉතරයි. එනිසා ඒ ඒ කවිය ගායනා කළ හැකි විදමයකට රටාවකට අමනනක තමයි කාවිරචනාවේ ගීත රජනාවේ තියෙන වෙනස. සහරක සංශිප්තයි ගීත කවිියකට සීමාවක් නෑ ගීතයට සීමාවත් ය සංශිප්තයි කෙටි කරන්න ඕන කියනද ෂෝටන් විටකෝට කෙටියෙන් සහ රසවත්ව කියන්න ඕන. එතකොට මේ මහිතන වවික්ලියන් පුුවන් කියෙක ගීතයක් කියියන්න ලේසි. එම නැතුව කවිෙක් නොවී කාවියමදහක් නැතු ගි රච්චෙක් වඩ බෑ ඔය මොහරි වචටික් ියන්න පුළුවන් නමුත්ත ඒතරන් අර හැඟීම් ප්‍රකාශනයක් සංවේදී භාවයක් එඩනන් අදහස සමඟ වචන ඇමිනීම සහ රිද්මයකන දෙකක් තියෙන් ඕන. එනිසාම්මගේ නිර්මාණල හැමිහෙකම වගේ මංම මයි ගීත රචනාටලේ වේදි කානාටි චිතපටලොට අමතරව රිබාහිරවත් මම පීත නිර්මාණය කරලා තියෙනවා. ඔබේ නිර්මාණ කරනය දිහා ආපපු හැරිල බලන්න කොට. ඔබේ සෑම නිර්මාණයක් පිටි පස්සෙම හිටිය දැවන්ත සෙවනැල්ලක් තමයි ඔබේ ආදරනය බිරිද. දේණුකා බාලසූරිය මහත්මිය ඇයගින් ඔබ ලද සහාය ගැන මතක්කිරීමක් කලොත් මට හිතනවා කැලු මැතටම රේනුකා නොහිටඉන්ඩ කලාකරුවෙක් හැටියට මම ඉන්න තැන අද නෑ කියලා මට එහිම කියන්න පුලන් මොකද මට මතකයි කාලයක් අපිටිය මම ඔස්ලියව යමහෙ මට මේ ලංකාවට එ හූමනාාව තිබුණ එකක් මොගේ හිතිබුණු සංස්තෘතිකය මේ සහ ජානය බැඳීමන්න පුළුවන් අනිහතමයි රේනුකා. රේකා ලංකාවේ ම රේනුකා හට ගැනගත්ත පස්සේ එයම ලංකාව ඉඳගෙන මහ විශසාල සේවයක් කලා කියන්නේ මවිෙනී මට නිර්මාණ තෝ තැන්නක් හැදවා. දැන්වේ මම ලියන කියන දේවල් බොහෝ වෙලාට ම දැන්නතම ලියකොහර කල කෑලලාම ය ඇතුපරන ය වෙනම් ෆල්ලකත්තින ඇතකටේ ඒ ඒවා පස්සේ අරගෙන ඒවතාම අඩ වැඩිහදල ප්‍රසාරණය කරලා නිර්මාණ බට පත් කරන දැනත්තේෙමවස්ථාතියවා. ඒවාගේ මතමන් එහෙන්දල මොහර සැසම් කරම ලංකාවේ හදන්න්න පුර සූදානම ක කියල ති න ්‍රී ොක්ෂ ලොක ප්‍රෙසක තින ද මට හිදලයි කරඩ ැේ ේරම රේවුණු හහිදල කරනවා. අවශ්‍ය අයට කතා කරලා අවශ්‍ය අවසරආරගෙන අවශ්‍ය ස්ථාන වෙන් කරගෙන මුදල්ගෙවල නනුනෙලියෝ සංීත ශිල්පීන් අෙකුත් සහය ශිල්පීන් මේ හැම කෙනෙක්ම සූදානම් කරගන තමයි ඒඒ පමූලික පසුම හදැන් එයා. ඒ වගේ තමයි ඊට අමතරු මට ඕනෑම නිර්මාණකරුවෙකුට අර මානසික තල්ලුව කියීනක අවශ්‍යයි. තමන්ගේ නිර්මාණ ශක්තිය තිබුණටමත් බැහැ කිසියම් කෙනෙකුගේ සහයක් අනුබලයක් සහ දිරිගැන්වීමක් තියෙන්ට ඕනෑ මට හිතන ඒ මට වේරුකාග ඒක නොමදව ලැබෙන ඒනි සා තම මංහි ොක රිම. ේෙන වදම් ිටක්ලවා මට මේක කරන්්ඩෝන කියලාඒ අම කිලදවා බලඩ බලයි සහල්ලට අඩුපාඩු කියනවා යට ඉන ේවල් මහරවාට සංශෝධනය වෙනවා ඊට පස්සේ ඒක යදන්න මම වැඩක් කරනෝන පිියකට කරනවා සහඒ ඒ නොකලොත්ත එහෙම ඒ මට මට වෙනවිදිට බලපාන දම්මට චිතනොත්තයෙම චිත්‍රපටයා කදන්්ඩඕන කියලා මට හැවේ නැත්නන්ගහම ඒ මට ශරක මානසික බලපාන රේනුමටහමට දෙන්න නෑ ඒයා අමට අවශේ පසු හල සහල්ලාට මුදල් ප්‍රශන මුදල් අපි පොච්චරාපිය චිත්‍රපටන මුදල් හම් කල අපි විදන් කරන්න ඉළං නිර්මාණයට ඒසා හලට චිත්‍රපට ියහ ලා චිත්‍රපට අදනකොට අපට ඒ චිත්‍රපටි මක්කට ප්‍රශ්නයක් ොත්ත කට ඇන්නබ දැනක වෙලා තියන්නේ ස්ුනාම චිත්‍රපටියට තිබ සේ ේරම විදන් කරලා ගවල් දරවල් පවා උකස් තිබ්බ බලාපොරත්තු නොවදීර මේ කොරනරල්ල විල්ල සිනමාව ැහුණ. ඇ ර චිත්‍ර පට හද ල් ල ඒම එම ප්‍රශ්න අපිටේවා නමුමත් එහැම අවස්ථාවම රේනු තමයි අපට කතා කරලා අවශ්‍යය ග්‍රහ හ දල දැමට මතකයි කැලුම් ඉටු පහන්වද අනුග්‍රහග හයනකට අවස්ථාව දැම් ැලුල්ල වන කැනුගේ ආයතනයට හඳු ද මලි අ දම තේන රේනු කියල ම ත ගේ හමතම කතා කරලා ම ල් හිට ලි ප හරි අවශ්‍ය නිර්මාණ කරයුට නිම ගමන න්ට. නිර්මාණ කරුටේ සහය අත්‍ය අවශ්‍යයි. ඇ ඒක මම වාසනාවතයි ඇති වනු මගේ ලඟඉන්න කියන. මේවෙලාවිත අපි මතක් කරනවා මේ ලජන්සිත් කැලුම් කතාබහස් සඳහා. පූර්ණ අනුග්‍රහත්තය ලබාදෙනන අපේ රටේ තිබ ප්‍රමුකතම වානිච ආයතනයක් වන DC. බැංකුව ද D බංකු අප රටේ ජේස්ට් පරවසියන් වෙනුවෙන් හඳුවාද. තිබෙන DFC. ගරුසර ගිනුම. මො ෙද ම ර ත්ක් ේ් ර සෙක් නම් බැකට හිෙලාල ගු සරු ගෙනමක් විවෘත කරන්න ඒහි ප්‍රතිලාබ අත් විඳින්න. සමුගන්නටයි මේ සූදානම් වන්නේ ඔබතුමා අපේ රටේ නම ජාත්‍යයන්තරයට ගෙන ගියා. අපේ රටට ජාත්‍යන්තර සම්මාන රැසක්ම ඔබතුමා ගෙනවිද්දී තිබෙනවා. නිර්මාණයක්කරොත් ජාත්‍යයන්තර සම්මාන අනි්‍ය වාර්යෙන් අප රට රග වෙල් තින වත් රගත නොච් න් ප වෙන වෙනත්. චිත්‍රපටව න න දිල්ලි තර්ජාතික සිනමවල්ලෙද ඒ සම්මානය දැනටමත් උපේරට ගැල්ල ඉවරයි. ඉතින්. එවැනි අන්ර්ජාතික සම්මාන රැසක් අපේරට ගෙනාපු. ඔබතුමාට ර ත වත් ත තමයි පාසි පාසි ලා න් වෙති හි නිෂපාන අඩංගු කට්ටලයක් ලබාදී තේ ාරගන්න කියල ොම කාරුණ ක ල් ට . ම මේ ආයතනයටත් බොරුස්තුතිී පිල්නට. ඒ වගේීම. ඒට තවදශය නි්පානයක් මේ රෝබටික් බයි රොලංකා එහි හිමිකාරය ඔබිතුමාට දෙන්න කියලා මෙන්න තිලිනය ලබල දීලපනවා ඇත් ාරගන්න කියල ඉල්ලා සිටනවා ඇතුමිටත් කියන මගේ ද ගලට ඇක දන්න . සෝම්රත්්‍ය දිසානායක මැත්තුමනි ඔබතුමාට ඉතාමත්ම ස්තුූතියි අපේ මේ කතාබහට එක්වීම ගැන ඔබේ නිර්මාණ අදටත් වඩා වැඩියෙන් හෙට දවස්සේ අපි බලාපොරොත්තුවෙනවා. අපේ රට බලාපොරොත්තුව වෙනවා අප රටට ඔබේ නිර්මාණ තවත් බොහොම අවැසි කාලයක්. ඒ නිර්මාණ කරන්නට ඔබට අවශ්‍ය කරන ශක්තිය දෛරය නීරෝගීසුවය නොවඩුව ලැබේවා කියලලා හදවතින්ම ක්‍රාථනනා කරවා භොමිස්තුතියි යි ප ල් කොෝ ොස්තු.